സമ്മാനമായ നൂലാജിക്ക് ഏക്ക ഉടതി ഏനോനേ අයිබුවන් සුබ සන්ධ්‍යාවක් වේවා බිලු පුතාල ඔක්කොටම එහෙමනම් අද බලමු අපි ආලෝක පරාවර්තනය කියන්නේ මොකක්ද කියලා ආලෝක පරාවර්තනය ආලෝක පරාවර්තනය කියන්නේ මෙන්න මෙහෙම දෙයක් දැන් මේනේ ඔයාලට මාව පේනවනේ ඔයාලට දැන් මාව පේනවනේ ඔයාලට මාව පේන්නේ කොහොමද මම මෙතන ලොකු ලයිට් සෙට් එකක් ගහලා තියෙනවා ඔය එක ලයිට් එකක්වත් කෙලින් මගේ ඇඟට වදින්නේ මේ ගහලා තියෙනවා ඔය හැම ලයිට් එකක්ම හයි කරලා තියෙන්නේ බිත්ති වලට වදින්න තියෙන්නේ බිත්ති ඉතර දින සුදු පාට රෙදි ඒවට තමයි වදින්න සලස්සලා තියෙන්නේ ඒතර මොකද වෙන්නේ ඒ වගේ වැඩිලා ආය පරාවර්තනය වෙනවා මං පැත්තට එනවා හරි එතකොට දැන් ඒ නිසා තමයි දැන් මේ මෙහෙම බැලුවොත් දැන් මගේ ජීවනැල්ලක් පේන්නේ නැහැ මේ බෝඩ් එකේ පේනවා මගේ ඡායාවක් මේක පේන්නේ නැහැ ඒ පේන්න දෙන්නේ හේතුව තමයි ඒක ඔය ඡායාවක් පේන්නේ නැති වෙන මට හදන්න දෙවන ඉස්සරහේ පාරභාසක මාධ්‍යයක් දාලා ඒක පිටිපස්සේ ලයිට් එක තිබ්බනම් ඒක හරි. ඒතකොට පොඩි ප්‍රශ්නයක් එනවා මේ බෝඩ් එකේ නිකන් බෝල 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 ලයිට් පේන්න පටන් ගන්නවා. එතකොට ඒ තැන් වල ලියන්නේ ඔයාලට පේනවා. අන් ඒ නිසා තමයි දැන් සමහර ඔන්ලයින් ක්ලාස් වල ඔයාලා දැකලා ඇති. ඒ නිකන් ලයිට් එකකට බෝලයක් වගේ තියෙනවා. ලියන්න ඇද්දි බෝලේ වගේ තන ඒ ලයිට් එක තියෙන තැනින් පේන්නේ නැතුව යනවා. මගේ එහෙම ප්‍රශ්නයක් නැහැ. මගේ සමහර තැන් වල පොඩ්ඩක් පොඩ්ඩක් දැන් මේ හැරෙන්න ගත්තොත් මෙන්න මේ හැඩයක් එළිය වැඩි ගතියක් තියෙනවා. ඒකට මේ හැරේ ලිව්වට මේ කියනවා පේනවා. එහෙම ලොකු ගැටලුවක් නැහැ. නේ? එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් මම අර ලයිට් හයි කරලා තියෙන විදිය. එතකොට මේ ලයිට් එක කොහොමද එන්නේ? එකපාර කෙලින්ම මගේ ඇඟට එන්නේ නැහැ. එන්නේ කොහොමද? මේ බිත්ති වල වැඩිලා ආයෙ හැරිලා එනවා. ආනේ කොහරි පුස්තේ ගැටිලා ආපහු හැරිලා එන එක තමයි කියන්නේ පරාවර්තනය කියලා. ඊට පස්සේ ඒ නාලෝකේ මගේ ඇඟේ ගැටෙනවා. මගේ ඇඟේ ගැටලා පරාවර්තනය වෙලා ගිහින් මේ ඉස්සරහා දිනන කැමරාව. ওই කැමරාවට යනවා. ওই කැමරාවෙන් ඒක ඉලෙක්ට්‍රොනික සිග්නල් එකක් බවට පත් කරලා zoom software එක හරහා මොකද කරන්නේ? ඔයාලා ඉන්න දැනට මගේ රූපේ අරන් එනවා. එතනින් නිකුත්තර ෆෝන් එකකින් හරි ටැබ් එකකින් හරි නිකුත්තර ආලෝකය, ලැප් එකකින් හරි නිකුත්තර ආලෝකය ඔයාලගේ හැට ඇතුළුනා මම වගේ කෙනෙක් ඔයාලා ඉස්සරහා ඉන්නවා පේනවා. ඒක මේක ශබ්දයක් තරම් එනවා. විද්‍යුත් තරංගයක් විදියට ඔයාලට. ඒක ශබ්දෙත් එනවා මම කතා කරන්නේ. එතකොට ඔයාලගේ රූපෙත් මට ඕනනම් බලා ගන්න පුළුවන්. ඔයාලා කැමරාව ඔන් කරොත් ඔයාලගේ සද්දෙත් මට අහ ගන්න පුළුවන්. හරි දැන් මෙතෙන් දෙච්චර ගොඩක් ඕනේ නැහැ. අපිට ඕනේ මොකද්ද? ආලෝකය ගැන විතරයි. එතකොට ආලෝකය කිසියම් පෘෂ්ඨයක ගැටුනොත් එයා හැරිලා වෙන පැත්තකට ගමන් කරනවා. ආන්නේ ආලෝකය යම් පෘෂ්ඨයක ගැටිලා හැරි ගමන් කිරීමට තමයි අපි කියන්නේ ආලෝක පරාවර්තනය කියලා. මෙන්න මේ වගේ. අපි ගත්තොත් එහෙම කණ්ණාඩියක්. කණ්ණාඩිය දන්නව නේද ඔයාලා? කණ්ණාඩිය කියන්නේ තල දර්පණයක්. තල දර්පණය තමයි ගොඩාක් හොඳ ආලෝක පරාවර්තනය පෙන්වන්නේ නැහැ. එයාගේ හොඳට ආලෝකයේ පරාවර්තනය වෙනවා. එයාගේ හොඳට ආලෝකයේ පරාවර්තනය වෙනවා. මේ මල්ලඟ තියෙන මේ තල දර්පණය මේ පේනවා. මේක තමයි තල දර්පණය. ඔන්න ඔයාලට පේනවා ඇති දැන් මගේ කැමරාව මොකද්ද කියලා මේ. නැකනේ? ඔය තමයි මගේ ඉක්විෂන් කැමරා එක. ෆුල් HD කැමරා එකක් තියෙනවා. ඔයාලට දැන් පේනවා ඇති මේ වටේම ලයිට්ස් ගහලා තියෙන මේ. ඔන්න මම ආන්න බලන්න මම මේ පෙන්වන්නේ ඔයාලට ආලෝකයේ පරාවර්තනය කරලා තමයි පෙන්වන්නේ මේ නැත්නම් කැමරාව හරියෙන්නේ නැහැ ඔන්න ඔය පැත්තේ මේ පැත්තේ ගැද්දොත් මේ පැත්තේ මේ ලයිට් ගහලා තියෙන බිත්ති වලට පේනව නේද ඒ බිත්ති වලට වැදිච්ච ලයිට් එක තමයි ආපහු පරාවර්තනය වෙලා ඔයාලට එන්නේ අන්න රයිට් දැක්කද ඒක තමයි ක්‍රමය පරාවර්තනය. ඒතර පරාවර්තනය කරන්න වෙන්න මේ වගේ කණ්ණාඩි දර්පණ තියෙනවා දර්පණ. මේ වගේ හොඳට පරාවර්තනය වෙන සුමට සමතල පෘෂ්ඨයක්. ආලෝකය හොඳින් පරාවර්තනය වෙන සුමට සමතල පෘෂ්ඨයකට අපි කියන දර්පණයක් කියලා. මේ මේවා ගොඩක් තියෙනවා මල්ලා. තියෙන්නේ
ප්‍රැක්ටිකල් කරනකොට එක ළමයෙකුට දෙක ගන්න දෙන්න මම ගොඩාක් මල් ළඟ තියෙනවා. ඉතින් දැන් දෙන්න දෙයක් නැහැ ගෙදර ඉන්නවා. එතකොට ආලෝකයේ කිසියම් පෘෂ්ඨයක ගැටිලා වෙනත් දිශාවකට හැරිලා ගමන් කිරීමට අපි කියනවා පරාවර්තනය කියලා. ඒක මෙන්න මේ කලින් කියන වගේ ආලෝකයේ හොඳින් පරාවර්තනය වෙන සුමට සමතල පෘෂ්ඨයක්. සුමට සමතල පෘෂ්ඨයකට අපි කියනවා තල දර්පණයක් කියලා. හරිද? ඒවට කියනවා තල දර්පණයක් කියලා. එතකොට මෙන්න මේ වගේ තල දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ ගැන තමයි අපි අද ඊට පස්සේ කතා කරන්නේ. එතකොට දැන් වන්න තල දර්පණයක් කියන එකත් ඔයාලා දන්නවා. අපි දැන් බලමු තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බ ලක්ෂණ මොනවද කියලා. දැන් ඔන්න ඔයාලා හිතන්න ඔයාලා ඉන්නේ කණ්ණාඩියක් ඉස්සරහ. ඔයාලා ඉන්නේ කණ්ණාඩියක් ඉස්සරහ. හරිද? දැන් මේ තියෙන කණ්ණාඩිය. මේක තමයි කණ්ණාඩිය. නේද? මේක තමයි තල දර්පණය. දැන් කවුරුද ළමෙක් ඉන්නා මේ පැත්තේ ඉස්සරහින් මේකගෙන. මෙයා මෙහෙම ඉස්සරහ හිටගෙන ඉන්නවා. එතකොට කණ්ණාඩිය ඉන්න කණ්ණාඩියෙන් අපිට පේනවනේ ළමෙක් ඇතුළේ ඉන්නවා. ඔයාලා කණ්ණාඩියක් ඉස්සරහට ගියාට පස්සේ කණ්ණාඩිය ඇතුළෙන් ඔයාලා පේනවනේ නේද? එතකොට ඒ පේන කෙනා ඉන්නේ එයා ඉන්නේ මෙහෙම කකුල් දෙකෙන් හිටගෙනද? එහෙම නැත්නම් එයා ඉන්නේ ඔළුවෙන් හිටන් පේනවා අපිට. කකුල් දෙකෙන් හිටගෙන අයා ඉන්නේ උඩාතර ඉන්නේ අනේද? එයා ඉන්නේ උඩාතර. එයා යටිකුරු වෙලා නෙමෙයි නේද ඉන්නේ? නෑ. නෑ, එයා ඉන්නේ උඩාතර. එහෙනම් අපි කියනවා තල දර්පණයක් වගේ සෑදෙන ප්‍රතිබිම්බ මෙන්න පළවෙනි එක උඩුකුරුයි. ඔන්න උඩුකුරුයි. තල දර්පණයක් වගේ සෑදෙන ප්‍රතිබිම්බ වල එක ලක්ෂණයක් තමයි මොකද්ද? මොනකුරුද? නේද? අපි මහත් වෙලා පේන්නෙත් නැහැ, කෙට් වෙලා පේන්නෙත් නැහැ. නේද? එහෙනම් වස්තුවේ ප්‍රමාණයයි මේ හැදෙන ප්‍රතිබිම්බය. දැන් කණ්ණාඩියක් ඉස්සරහට අපි ගියාම අපි වස්තුව ඇතුලේ පේන කෙනාත් කියන්නේ ප්‍රතිබිම්බය. ඔයාලට ගෙදර තියෙන ඕනම දෙයක් වස්තුවක් කරන්න පුළුවන් දැක්කද? කණ්ණාඩියක් ඉස්සරහන් තියෙන විතරයි ඕනේ. ඒකම මොකද වෙන්නේ? ඒක වස්තුව. ඊට පස්සේ ඇතුලේ පේන්නේ ප්‍රතිබිම්බය. එතකොට දර්පණයකින් ප්‍රතිබිම්බයක් හැදෙනකොට වස්තුවේ විශාලත්වයයි ප්‍රතිබිම්බයේ විශාලත්වය ගැන මොකද්ද කියන්න පුළුවන්? වස්තුවේ විශාලත්වය සමානයි. ආ, වස්තුවේ ප්‍රමාණයයි ප්‍රතිබිම්බයේ ප්‍රමාණය සමානයි. ඔන්න දෙවෙනි එක. වස්තුවේ ප්‍රමාණය හා ප්‍රතිබිම්බයේ ප්‍රමාණය සමාන වේ. ඔන්න එකක්. මට දැන් මෙන්න මේකට උත්තරයක් ඕනේ. ඔයාලා කණ්ණාඩියේ ඉඳන් අඩි 5ක් ඉස්සරහින් ඉන්නේ. ඔයාලා කණ්ණාඩිය නම් කොච්චර ඉස්සරහින්ද ඉන්නේ? අඩි 5යි. ඇතුලින් පේන්නේ ඔයාලගේ ප්‍රතිබිම්බයක්. ඇතුලින් ඔයාලගේ ප්‍රතිබිම්බයක් පේනවනේ.
एक आड़ी किया पासे से तीन ने आड़ी पाह एक आड़ी पाह है मैंने नहीं वाली मैं वाल मेरा मैं कहने से आड़ी पाह ही ना मैं प्रतिबिंब है मैं पहले आड़ी पाह है देना समान है जैसा दे खानाड़ी ना वाल तीन दुराई खानाड़ी ना प्रतिबिंब है तीन दुराई समान है අපි කන්නාඩියේ ළඟට යනකොට ප්‍රතිබිම්බෙත් ලඟ වෙනවනේ. ගිහිලා ගිහිලා අපි කන්නාඩියේ අත තිබ්බොත් ප්‍රතිබිම්බෙත් ගන්න අතෝඩ අත තියාගන්න. අපි ටික 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 අත ඈත් කරනකොට ප්‍රතිබිම්බෙත් ඈත් වෙනවා. අපි අඩියක් ගියොත් පස්සෙන් ප්‍රතිබිම්බෙත් අඩියක් පස්සට යනවා. අපි අඩි පහක් ගියොත් දැන් ප්‍රතිබිම්බෙත් අඩි පහක් යනවා. අපි අඩි ඉස්සර ගියොත් ප්‍රතිබිම්බෙ අඩි ඉස්සර ගිහිලා යනවා. නැකත්. ඒ කියන්නේ හැම වෙලාවෙම වස්තුවයි දර්පණය අතර තියෙන දුරයි ප්‍රතිබිම්බයයි දර්පණය අතර තියෙන දුර මේ දුර හැම වෙලාවෙම මොකද වෙන්නේ එක සමානයි වෙනවා වෙලාවම සමාන වෙනවා අනේ එහෙනම් ඒක ඒක ලියනවා තුන්වෙනි එක තුන්වෙනි එක තුන්වෙනි එක තමයි වස්තු දුර හා ප්‍රතිබිම්බ දුර සමාන වෙයි තුන්වෙනි එක වස්තු දුර හා प्रतिबिंब दूर समान वे वास्तु दूर हाँ प्रतिबिंब दूर समान वे इलाके का मैं और जैसे कान्नाड़ी हम अपने पैर वाला पैर प्रतिबिंब क्या तुझे दिए ना वाके ये प्रतिबिंब एक तरह का नहीं है कार्ड मुकाबले से දැන් කන්නාඩියේ ප්‍රතිබිම්බයක් පේනවනේ කන්නාඩිය ඇතුලින් අපේ ප්‍රතිබිම්බයක් පේනවනේ මේ ප්‍රතිබිම්බය ඇත්තම තියෙන එකද නෑ නෑ දැන් කන්නාඩියක් ඉතරයි කන්නාඩියක් ඉතරයි එතකොට කන්නාඩිය ඉතරයි ඉන්න කියනවා නෑ සර් එහෙනම් කන්නාඩිය ඇතුලින් එයා ඉන්නවා අපි විහිපස්සේ ගිහද බලුව ප්‍රතිබිම්බය තියෙනවද නෑ නෑ ප්‍රතිබිම්බය නෑ අපි ප්‍රතිබිම්බය කන්නාඩියෙන් හදන අපේ ප්‍රතිබිම්බය බිත්ති කරන් බිත්තියේ අපේ ප්‍රතිබිම්බය ඇති කරන්නේ කන්නාඩියක් වෙනවා වල බිත්ති අපේ රූපය බිත්ති හදන්න පුළුවන් බෑ බෑනේ ආන්නේ නිසා මේ ප්‍රතිබිම්බය ඇත්තටම පවතින එකක් නෙමෙයි ඇත්තටම නිකවුනේ අපිට ප්‍රතිබිම්බයක් තියනා වගේ පේනකට ඇත්තටම ප්‍රතිබිම්බයක් පවතින්නේ නැහැ ඇත්තටම ප්‍රතිබිම්බයක් පවතිනවා නම් තිරයකට ගන්න පුළුවන් අර අපි ප්‍රොජෙක්ටර් එකකින් රූප දාන බිත්තියද දැකලා තියෙනව නේද ප්‍රොජෙක්ටරෙන් අපේ තිරේ එක බෝඩ් එකේම රූප දාන්නේ ආන් එතකොට මේ ප්‍රතිබිම්බය ඇත්තටම තියෙනවා අපි ගිහලා අත තියපොත් අපේ අත උඩ වැටෙන ප්‍රතිබිම්බය ඒ ඇත්තටම තියෙන ප්‍රතිබිම්බය හැබැයි කන්නාඩියක් මගින් ඒ වගේ ඇත්තටම තියෙන ප්‍රතිබිම්බ හම්බ වෙනවද අපිට නෑ කන්නාඩියකින් එහෙම ඇත්තටම තියෙන ප්‍රතිබිම්බ හම්බ වෙනවද මොකද ෆෝන් ෆුට් එක දාගෙන මෙයාට බලන්න प्रतिबिंब ඔයාලා කන්නාඩි ඉස්සරහට ගිහින්ලා උස්සනවා දකුණු අත කන්නාඩි ඉන්න එක්කන උස්සරේ වන අතද වම වම් අත වම් අත වාර වම් අත ඉස්සුව කන්නාඩි ඉන්න එක්කන උස්සරේ මොන අතද දකුණු අත ඔයාලා පොතක තියෙන අකුරු ටික ගිහිල්ලා බලන්න කන්නාඩි ඉස්සරහට අල්ලලා මොකද වෙන්නේ අකුරු මොනවාද වෙන්නේ ඉප්පැත්ත
वाहन अभी कन्नाड़ी उड़े උඩයට මාරුවෙන්නේ නැහැ වම දකුණ නම් මාරු වෙනවා හරි එහම වම දකුණ මාරු වෙන තමයි අපි කියන්නේ පාර්ශවික අපවර්තනය සිදු වෙනවා කියලා හරි මේක ලියාගෙන මෙතන තියෙනවා පොඩි ප්‍රැක්ටිකල් එක මොකක්ද දන්නවද ප්‍රැක්ටිකල් එක තමයි ප්‍රතිබිම්බය උද්ගුරුද කියලා බලන්න ඕන වස්තු දුරයි සමානද කියලා බලන එක වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි සමානද කියලා බලන එක ප්‍රතිබිම්බය අපාර්ශ්විකයි පාර්ශ්වික අපවර්තනයේ ලක්ෂණ කියන්නේ ඕනනම් කිය බලන්න දෙන්නේ අපි දන්නවා හරි මෙන්න මේ ටික පොඩ්ඩක් අපි බලනවා ප්‍රැක්ටිකල් එකක් අපි ඉතල ඔය ටික ලියාගමු කියු පොඩි ප්‍රැක්ටිකල් එකක් තියෙනවා අපි කරමු මේ ප්‍රැක්ටිකල් එකට මේ ප්‍රැක්ටිකල් එක තමයි මම ඕනේ කියලා කිව්ව අර වීදුරු තහඩුවක් මේ ප්‍රැක්ටිකල් එක කරන් තමයි වීදුරු තහඩුවක් ඕනේ කියලා මම කිව්ව වාරට මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ ප්‍රැක්ටිකල් එක හයි කරලා තියෙන හැටි ඔයාලට පේනවා මේ තියෙන ඉටිපන්දමක් ඉටිපන්දම කාසියක් උඩ ගහලා තියෙනවා මේ තියෙන වීදුරුවක් මේ තියෙන වීදුරු තහඩුව මම කිය වීදුරු තහඩුවක් ඕනේ කියලා මේ තියෙන වීදුරු තහඩුව මේ වීදුරු තහඩුව මම මේ ඇන තුනක් රඳවලා ඒකේ මෙහෙම හිටවන්න පුළුවන් විදිහට හදාගෙන තියෙනවා දැන් හිටවන්න පුළුවන් මොයි දැන් මේ වීදුරු තහඩුව හිටවලා තියෙනවා දැන් ඔහම හිටවපු වීදුරු තහඩුව මම ඔයාලට පෙන්වන අනිත් පැත්තનો පෙන්වන්න හයිට් දැන් ඔයාලට මේ පැත්තෙන් පේන්නේ මේ තියෙන ඉටිපන්දම මේ තියෙන මේ වීදුරු තහඩුව දැන් ඔයාලට පේනවද මේ ඉටිපන්දම මේ ඉටිපන්දම මෙහෙම තියෙද්දි right ඔයාලට පේනවද මෙතන මේ ඉටිපන්දම තියෙනවා මේක තමයි ඇත්ත ඉටිපන්දම ඔයාලට මේ ඉටිපන්දමේ ප්‍රතිබිම්බයක් ඇතුලෙන් පේන්නේ නැද්ද පේනවා සේ ඔව් පේනවා සර් ඉටිපන්දමේ ප්‍රතිබිම්බයකුත් මේ ඈතින් පේනවා නේ නේ ඉටිපන්දමේ ප්‍රතිබිම්බයක් මෙන්න මේ 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 වීදුරු තහඩු ඔස්සේ ඔයාලට පේනවා ඉටිපන්දමේ ප්‍රතිබිම්බයකුත් දැන් ඔයාලට පේන්න තියෙනවා අපි මෙහෙම කරන්නේ මේක නියම විදිය නම් අපි මේ පැත්තෙන් බලන්න ඕනේ අපි ඉටිපන්දම දිහා හරිද අපි මේ ඉටිපන්දම දිහා මේ පැත්තෙන් මෙහෙම ඔළුව දිහා බලන්න ඕනේ මම පේන්නේ නැහැ වරනේ අපි මේ පැත්තෙන් බලන්න ඕනේ ඉටිපන්දම දිහා වීදුරු ඇතුලෙන් ආ නෝ වල යන්තම් ඉටිපන්දම පේනවනේ
ඔව් සර් ඔව් සර් ඔව් සර් ඔව් සර් ඔව් සර් ඔව් සර් මොහමද සර් දැන් ඔන්න මේක දිහා බලන්න මෙහෙමද සර් මට ඔක පේන්නේ නැහැ මේක දිහා බලා ගන්න දැන් ඔන්න මෙතන ඉදිපන්දම තියෙනවා මේ ඉදිපන්දම තියෙනවා මෙතන ඔයාලට මේ පැත්තකින් ඉදිපන්දමේ ප්‍රතිබිම්බයක් පේනවා පේනවා දැකලා මේ හරිය මේ විදුල තහඩුව ඇතුලෙන් ඉදිපන් තව ඉදිපන්දම මේ පැත්තෙන් පේනවා පේන්නේ නැද්ද ඔයාලට ඔව් සර් පේනවා පේනවා සර් දැන් අපි කරන්නේ මෙහෙම පේනවා අපි මේ වගේ රූලක් අරගෙන හරි දැන් මට කියන්නකෝ මේ මේ ඉදිපන්දමේ ප්‍රතිබිම්බයක් මෙහා පැත්තෙන් පේනවනේ රූලක් අරගෙන පතර දෙකේ ප්‍රතිබිම්බෙ උඩ රූල තියාගන්න මම මෙහෙම 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 රූල පතර ගනිද්දී ආ මෙන්න මේ අවස්ථාවේ ඉදිපන්දමේ රූල එක එක උඩාව දැක්කද ඔව් සර් मेरा රූල තියෙන්නේ කොහෙද කියලා ආවන්න බලන්න. පේනද රූල තියෙන තැන? ඔව් සර්. එතකොට මම කියනවා දැන් මේ වීදුර තමයි දර්පණය කියලා වැඩ කරේ. මේ වීදුර නේද කණ්ණාඩි වගේ තිබුණේ දැන්. ඔව්. මේ වීදුර. දැන් බලන්න වීදුරුවයි ඉතිපන්දම අතර දුරයි. වීදුරුවයි රූල තිබු තැන තමයි ප්‍රතිබිම්බ තියෙන්නේ. මේ අපිට කණ්ණාඩියෙන් බෙච්ච ප්‍රතිබිම්බ තියෙන්නේ මේ රූල තිබ්බ තැන. මේ දුරයි ගැන මොකද්ද ඔයාලට කියන්න පුළුවන් නිකන් දැක්කම හිතෙන්නේ මොකද්ද එක සමානයි සමානයි මේ පැත්තේ තිබ්බම අන්න බලන්න මේ පැත්තේ තිබ්බම දැන් ඔයාලට පේනවා ඉදිපන්දමයි ඉදිපන්දමයි දැන් ඉදිපන්දමේ ප්‍රතිබිම්බය මෙතන තියෙන්නේ ප්‍රතිබිම්බයේ රූල එක උඩ තියනවා කියලා පේනවද පේනවා සර් ප්‍රතිබිම්බයේ උඩම තමයි රූල තියෙන්නේ නේද බලන්න පේනවා සර් පේනවා සර් පේනවා සර් අම්මා වතුර ටිකක් ගේන මම හරි දැන් එතකොට මම ඉදිබන්දම තුට ලං කරනවා මේ ඉදිබන්දම මුදුට ලං කරා දැන් මොකදද දැන් ප්‍රතිබිම්බෙත් ඉස්සරහට ආවා වගේ දැක්කද ඔයාලා ඕ මම දැන් මේ මේ රූල ආයේ මෙහෙම උස්සලා මෙහෙම තියලා ගාන්ට මන් තියනවා ප්‍රතිබිම්බි උඩට එන අරගෙන ඔයාලා කියන්න හරියට ආවා නම් කියන්න හරි නෑ සර් හරි සර් හරි නේද ඔන්න හරි ඔන්න මම ඔබ හේතු කළා පිටියට ඔන්න දැන් හරි දැන් මේ ඉතිපන්දම රූල තියෙන්නේ ප්‍රතිබිම්බයේ උඩ තේරුණාද මේ ඉතිපන්දම මේක තමයි වස්තුව මේ තියෙන්නේ ප්‍රතිබිම්බයේ ප්‍රතිබිම්බයේ දැන් තියෙන්නේ රූල රූල උඩ දැන් බලමු කැමරාව මේ පැත්තෙන් අල්ලලා කොහොමද මේ දෙන්නගේ පරතරය කියලා එක සමානයි සර් දෙන්නගේ පරතරය ගැන මොකද්ද කියන්න පුළුවන් එක සමානයි දෙන්නගේ පරතරය සමානයි නේද මේ ඔව් සර් සමානයි මෙන්න දර්පණේ ඉඳන් වස්තුවල තියෙන දුර එක සමානයි. ඔව් දර්පණේ ඉඳන් වස්තුවල තියෙන දුරයි. දර්පණේ ඉඳන් මේ ප්‍රතිබිම්බය තිබ්බේ මෙතන. අපිට මෙතන ඇත්තටම ප්‍රතිබිම්බයක් පේනවද? නෑ සර්. ඇත්තටම ප්‍රතිබිම්බයක් පේන්නේ නැහැ. නෑ සර්. ප්‍රතිබිම්බයක් තියෙනවා වගේ පේනවා නේද? ආන් මේ දෙකම එක සමානයි. දැක්කද? දෙකම එක සමානයි. එහෙනම් ප්‍රතිබිම්බ දුරයි වස්තු දුරයි සමානයි කියලා දැන් පැහැදිලිද ඔයාලට? ඔව් සර් ඔව් සර් බලමු තව 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 එකක් පොඩ්ඩක් ටිකක් ඈඩ් කරලා තව මොකක් හරි කරන්න පුළුවන්ද බලමු
උන්දියක් ඇඩ් කරාම බලමු ඇඩ් කරලා මේ ගානේ තිබ්බොත් තව ඉස්සරහට ගන්නනේ පස්සටද පස්සට පස්සට තව ටික පොටි ටික පස්සට ගත්තොත් कैमरा मे पत्ती हाँ बल आने बलन वास्तु मेन मेट वास्तु मेन प्रतिबिंबीन मट की वस्तु दर्पण दूरा प्रतिबिंबी दर्पण दूरा मुखदेरा प्राक्टिकल लंग हिटिया वगे प्राक्टिकल हर लंग हिटिया वगे प्राक्टिकल कर प्रतिबिंबे प्रमाण प्रतिबिंबेवा බලන්නකො ඉදිබන්ධමේ ප්‍රමාණයයි ඉදිබන්ධමේ ප්‍රමාණයයි දර්පණේ වස්තුවේ ප්‍රමාණය මොකද වෙලා තියෙන්නේ ඒක සමානයි ඒක සමානයි නේද දෙන්න එක උස නැකද එක සමානයි දෙන්න එක උස ආ එහෙනම් මට කියන්නකො මේ මෙයා උඩු කුරුද ප්‍රතිබිම්බේ යටි කුරුද උඩු කුරු प्रतिबिंबे मगे टी उठे तीन मगे टी उठे मे मगे टी उठे नम धारे मे को कन्ना बलान पेन पार्शविक अपवर्तने फलदर्पण संबंध प्रतिबिंबे प्रतिबिंब वम दुन आर्शिक अपवर्तने लाख देखता देखता
අපිට කවුරු හරි කිව්වොත් එහෙම දැන් විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දීලා තියෙනවා තල දර්පණයක් අඳින්න විද්‍යාව විද්‍යාව ප්‍රශ්න පත්‍රයක දාලා තියෙනවා තල දර්පණයක් අඳින්න කියලා ඈ අඳින්නේ කොහොමද තල දර්පණයක් මෙන්න මෙහෙම අපි අඳින්නේ මේ මේ තල දර්පණයන්නේ මේ තල දර්පණයේ මූණ පේන පැත්ත තමයි මේ මේ මූණ පේන පැත්ත මේ අනිත් පැත්ත මොනවා තියෙන්නේ අනිත් පැත්තේ නිකන් තීන්ත එකක් ගාලා නේ තියෙන්නේ පේනවද මේ ඔව් සර් ඔව් සර් මොනවා තියෙන්නේ ඒ මේ මේ පැත්තේ මූණ පේනවද නෑ නෑ මූණ බලන්න පුළුවන් මේ පැත්තේ මේ මූණ පේන්නේ මේ පැත්තේ හරි අපි අපි තල දර්පණයක් අඳිනකොට පොතේ අපි අඳින්නේ මෙහෙම අපි රූල තියෙන ඉරක් අඳින්න ඕන නිකන් අතින් අතින් බලර ගියා වගේ ඉර අඳින්නේ නැහැ හරිද අමුල ගියා වගේ අඳින්නේ නැහැ රූල තියලා මෙහෙම ඉර අඳිනවා රූල තියලා කොහොම ඉර අඳිනවා ඉර ඇඳලා අර තල දර්පණේ තීන්ත ගාපු එක තියෙනව නේද දැකලාද මේ තල දර්පණේ කතා කරන්න मून मेकर्पण තල දර්පණේ ඔය පැත්තට ඔහම අඳින්න පුළුවන්. ඔන්න මේ පැත්තට අඳින්න පුළුවන්. කොහමද? මෙහෙම අඳින්න පුළුවන්. තල දර්පණේ උඩ අතර හරවලා තියලා. ආ දැන් මුණ පේන්නේ කොයි පැත්තෙන්ද? උඩ පැත්තෙන්. උඩ පැත්තෙන් මුණ පේන්නේ. යට පැත්තෙන් පේන්නේ නැහැ. නැහැ. මොකද මම කියන්න? නැහැ. තල දර්පණේ ඉරියඳව තියෙන්නේ මේ ඉරියඳව ඉරියලින් පේනලා තියෙන්නේ තර දර්පණේ මූණ පේන්නේ නැති මේ මේ තීන්ත ගාපු පැත්ත. ඒක මතක තියාගන්න. හරි එහෙනම් දැන් මම ඔයාලගේ කොටුවක් තිබ්බ නේද? ෆියුට් එකේ කලින් පිටුවක් පෙන්නලා බලන්න. තර දර්පණේ කියලා ඇඳලා කොටුවක් ඇති. ඒ කොටුවේ මේක ඇඳගන්න ඉක්මනට. හරි එතනම එතනම ඔයාලා දැක්කද තව කොටුවක් තියෙනවා තර දර්පණියත් මගින් ආලෝකයේ පරාවර්තනය වෙන අයුරු කියලා. තල දර්පණයක් මගින් ආලෝකයේ පරාවර්තනය වෙන අයුරු. දැක්කද කියලා. අපි බලමු තල දර්පණයක් ආලෝකයේ පරාවර්තනය වෙන්නේ කොහොමද කියලා. හරි? දැන් ඔන්න තල දර්පණයක් තියෙනවා. මම අදිනවා මේ උඩ අතර හරොත් තල දර්පණයක්. තල දර්පණයක් තියෙනවා උඩ අතර හරලා තියෙන්නේ. හරි. දැන් මට කියන්නකෝ कोई पैंतीन आलोके बैठने उधर परावर्तन है मेनी उड़े पैंतीन आओ तो यार पैंतीन आओ तो उड़े पैंतीन आओ तो उड़े पैंतीन आओ तो अभी एक व्यागर तो कौन उड़े पैंतीन आलोके परावर्तन है ना केरा इरियंदर तीना पैंता पेन नदी पैंता अन्हर इरियंदर तीना पैंता पेन नहीं क्या ने परावर्तन है मेनी � ආලෝක කිරණය ආලෝකයේ මෙහෙම පරාවර්තනය වුණොත් මෙතන මෙහෙම ඔන්නෝම ආලෝකයේ පතනය වුණා එයා මේ විදිහට හැදලා ගමන් කරනවා ආ මේ මෙහෙම ආලෝකයේ වැටෙනොත් ආලෝකයේ පරාවර්තනය වෙන පාරවල් කීපයක් මම අඳිනවා ඔයාලමට හරියට කොහොමද කියලා කියන්න ඕනේ ආ එකක් යනවා මෙහෙම හොඳට हरी परावर्तन किरण देखद
තුනද හරියට देखा करना वेड़ी
කතරගම
කතරගම කියන දැන් කතරගම යදි කියනවා මේ දවස්වල කතරගම නැහැනේ දැන් එහෙමයි තියෙන දවස්වල අපි කියාම අපි දැකලා තියෙනවා මේ කණ්ණාඩි ගොඩක් ගහලා තියෙනවා පළදුර උඩ කොළිමල මහා ගොඩක් පේනවා වගේ තියෙන්නේ රත්තරම්බුඩු කඩලට ගියම රත්තරම්බුඩු ගොඩක් තියෙනවා වගේ පේන්නේ ඇත්තටම ගොඩක් නෙමෙයි ඒ කට්ටිය දෙපැත්තෙන් කණ්ණාඩි තියලා මහා ගොඩක් තියෙනවා වගේ පේන්නලා තියෙන්නේ ඔන්න ඔකට කියන්නේ බහු ප්‍රතිබිම්බ හරි දැන් තේරෙනවද බහු ප්‍රතිබිම්බ කියන එක තේරුණාද ඔව් සර් ආ ඒ කියන්නේ දර්පණ දෙක හරි දර්පණ දෙක මෙහෙම ආනතව ඇලේට තියෙනවා දර්පණ දෙකක් ආනතව තිබ්බම අපිට එක ප්‍රතිබිම්බයකට වඩා වැඩි ප්‍රතිබිම්බ ගන්න හදා ගන්න පුළුවන්කම තියෙනවා අනේ ඒක තමයි අපි කියන්නේ බහු ප්‍රතිබිම්බ කියලා හරිද ඒක තමයි අපි කියන්නේ බහු ප්‍රතිබිම්බ දැන් දැන් මේ හැදෙන ප්‍රතිබිම්බ ගන්න හොයාගන්න ක්‍රමයක් තියෙනවා අපිට මේ හැදෙන ප්‍රතිබිම්බ ගන්න හොයාගන්න ක්‍රමයක් තියෙනවා අපි හිතමු මෙහෙම හරිද අපි හිතමු මෙහෙම මෙන්න එක තව දර්පණයක් මෙන්න අනිත් තව දර්පණය මේ දෙන අතර කෝණය අංශක 90යි මේ දෙන අතර කෝණය අංශක 90යි හරිද දැන් මෙතනින් තියලා තියෙනවා මල ඔතනින් මලක් තියලා තියෙනවා ප්‍රතිබිම්බ කීයක් හැදෙනවද ප්‍රතිබිම්බ හැදෙන ගාන හොයන්න අපිට තියෙනවා සමීකරණයක් ප්‍රතිබිම්බ ගාන හොයන්න අපිට තියෙනවා සමීකරණයක් මෙන්න ප්‍රතිබිම්බ ගණන සමානයි හරිද මොකක්ද දන්නවද එන්නේ අංශක 100 අංශක 360 180 නෙමෙයි සම්පූර්ණ එක 360 අංශක 360 මොකද මේ අංශක 360යි කියන්නේ සම්පූර්ණ රවුමක කෝණය දන්නවද ඔයාලා ඒක කෝණ ගැන අහලා තියෙනව නේද සම්පූර්ණ වෘත්තයක් ගත්තොත් එයාගේ තියෙන මේ කෝණ ඔක්කොම එකතු අංශක 360යි ඔබ කියලා දීලා තියෙනව නේද ගණිතයේදී ගණන් වල මේක කියලා දීලා නැද්ද ඔයාලට दर्पण देखा එයාගෙන් අඩු කරන එක දැන් මෙතන අංශක කියලා දෙන්නේ මේ දර්පණ දෙක අතර කෝණේ අංශක කීයද 90යි 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 ඉක්මනට දාන්න ඕනේ කීයද 90 එහෙනම් අපි කියනවා 360 අංශක 360 වැඩිම අංශක 90 මෙනි අඩු කරනවා එකක් අංශක 360 90න් බෙදනවා එන උත්තරෙන් එකක් අඩු කරනවා හරි 360 90න් බෙදුවම කීයද 4යි 4යි බෙදුවම 4යි අඩු කිරීම එක උත්තරේ කීයද 3යි 3යි එහෙනම් ඔන්න අපිට ඉබේම වෙනවා මොකද මේ තල දර්පණ දෙක අංශක 90ක කෝණයෙන් තිබ්බොත් අපිට මේ මලේ ප්‍රතිබිම්බ කීයක් හැදෙනවද මේ මලේ ප්‍රතිබිම්බ කීයක් ඇදලා පෙන්වනවද? මලේ ප්‍රතිබිම්බ කීයක් ඇදලා පෙන්වනවද? 3ක් ඇදලා පෙන්වනවා. මලේ ප්‍රතිබිම්බ 3ක් ඇදලා පෙන්වනවා. හරි. අපි ඒක ලියාගමු ඉක්මනට. දැන් අපි වැඩක් කරමු. ඔයාලා ටියුට් එකේ තියෙන ප්‍රශ්න කීපයක් හරි ඔලේ ඩියුට් එකේ තියෙන ප්‍රශ්න කීපයක් පළවෙනි එක තල දර්පණ දෙක අතර කෝණය අංශක 60යි දෙවෙනි එක තල දර්පණ දෙක අතර කෝණය අංශක 30යි තුන්වෙනි එක තල දර්පණ දෙක අතර කෝණය අංශක 10යි හතරවෙනි එක තල දර්පණ දෙක අතර කෝණය අංශක 120යි
හසිනේක තල දර්පණ දෙක අතර කෝණයේ අංකක 180යි. හයිනේක තල දර්පණ දෙක අතර කෝණයේ අංකක 0යි. ඔන්න ප්‍රශ්න 6යි. ඔය එක එක අවස්ථාව සඳහා ප්‍රතිබිම්බ ගන්න හොයන්න ඉක්මනට. හරි. අංකක 60 ක ඉවරද? අංශක 60 ක ඉවරද? මට කියන්න අංශක 60 ට ප්‍රතිබිම්බ කීයක් ආවද? 5යි. 5යි. මේ මේ මතක තියාගන්න මේ මෙන්න මෙහෙම අනිවාර්යෙන් ලියන්න ඕනේ. ප්‍රතිබිම්බ ගණන සමානයි අංශක 360 බෙදීම 1 360 බෙදීම අංශක 60 1 360 න් බෙදුවම 6යි 1 සමාන අන්තරේ 5යි. ඔය දේ ඉතුරු ටික ඉක්මනට කරන්න. හරි. ඊළඟට බලමු අපි අංශක 30. අංශක 30 ප්‍රතිබිම්බ කීයක් ආවද? 11. මේ විදිහම ලියන්න. ප්‍රතිබිම්බ ගන්න 360 බෙදීම 30යි. යන මෙතන 360 බෙදීම එතන ඒ සමීකරණ හොම ලිව්වා 330 න් බෙදුවම කිය 12යි 3 උත්තරේ සමානයි 11යි. ආ හොඳයි, very good. පයිදාම් බලමු අංශක 10. අංශක 10 ට කීයක් ආවද? 35. ආ බලමු මෙතන අංශක 10. මෙතන අංශක 10 කමන්නේ180යි. ඒ කියන්නේ තල දර්පණ දෙක මෙහෙම තියෙන්නේ. මේ එක තල දර්පණයක්. මේ අනිත් තල දර්පණය ඉතිරි මෙහෙම. 1යි. අංක 180යි. කීය දෙන්නේ එතකොට? 1යි. 1යි. 360 බෙදීම 180. දෙකක් වෙන උත්තරේ -1. උත්තරේ 1යි. ආ 6 වෙනි එක. තල දර්පණ දෙක අතර කෝණයේ අංශක 0.59 359 නෑ, වැරදි. දැන් අංශක මේ බලන්න මේ එකක්වත් මෙහෙම තියෙනවා නම් අංශක 180යි මේ. එක කෙලින් නෙමෙයි, දැක්කද? මෙහෙම තියෙනවා නම් අංශක 180යි. මෙයා ටික 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 අංශය ගන්න අඩු කරනවා. අංශ ගන්න අඩු කර කර එනකොට දැන් මෙහෙම එනකොට මෙහෙම තියෙදි අංශක කීයද මේ? 90. මෙහෙම තියෙදි අංශක 90යි. තව තව අඩු වෙනවා. අංශක 91, අංශක 80ක් එනවා, 70ක් එනවා. ආ ඊළඟට ඔක අංශක 60, 30 ඔහොම ගිහලා අංශක 10ට අඩු වෙනවා මේ. මේ වගේ අඩු වෙන අංශක 10ක් විතර එනවා දැන්. තව අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා මේ දෙකේකට හේතු නා මාංශක කීයද? අංශක 0.1. දැන් මේක හේතු වෙලානේ තියෙන්නේ. හේතු වෙලා තියෙනකොට ඇතුලේ තියෙන එක බලන්න මොකද කරන්න ඕනේ? මෙහෙම ඈඩ් කරලා බලනවා. මෙහෙම තිබ්බත් අංශක 0.1. මෙහෙම හේතු වෙලා තිබ්බක ඈඩ් කරා. අංශක 0.1 කියන්නේ සමාන්තරයි. ඕ අංශක 0.1 නා. මොකද උනේ ඉස්සෙල්ලා? ප්‍රතිබිම්බ කීයක් වෙනවද? ගොඩක් වෙනුණා. ආන බලන්න දැන් ප්‍රතිබිම්බ කීයක් වෙනවද කැමරාව වලට?
ගොඩක් පේනවා. 300 350ක් නෑ 350ක් නෙමෙයි මෙතන. මෙතන තියෙන හිතා ගන්න බැරි තරම් ගොඩක්. අනන්තයක්. ආන් රයිට්. අනන්තයක් තියෙනවා. මෙතන තියෙනවා අනන්තයක්. නේ? මතක තියා ගන්න. අන්තර බිඳුවයි කිව්වම. හරිද? අන්තර බිඳුවයි කිව්වම මෙන්න මෙහෙම. 360 පෙදීම බිඳුව. කිසියම් සංඛ්‍යාවක් බිඳුවකින් බෙදන්න පුළුවන් කියලා වලි ඉගෙනගෙන තියනවාද? නෑ. බිඳුවෙන් බෙදන්න බෑ. නෑ. කිසිම සංඛ්‍යාවක්. කිසිම සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදන්න බෑ. ඔයාලා ගෙදර කැල් එකක් තියෙනවනම්. කැල් එකේ මොකක් හරි ඉලක්කමක් ගහලා බෙදීම බිඳුව ගහලා බලන්න. ඊ අකුරක් වැටලා error එකක් කියලාගෙන error කියලා කියනවා. වැඩ එක වැරදි කියලා කියනවා. බිඳුවෙන් බෙදන්න බෑ. හරිද? එතකොට ඒක තිරතුරක් නෑ. ඒකට උත්තරයක් නෑ. මෙන්න මේ වගේ වෙලාවකදී අපි කියනවා හරිද? මේ වගේ වෙලාවකදී අපි කියනවා මේක තවදුරටත් සුළු කරන්න බෑ. හරිද? මෙන්න අපි කියනවා මෙය සුළු කළ නොහැක. මෙය සුළු කළ නොහැක. හැබැයි මේක තියෙන ප්‍රතිබිම්බ මහා ගොඩක් අපි දෙක අපි තල දර්පණ දෙකක් මෙහෙම එකට තිබ්බම වැල වගේ ප්‍රතිබිම්බ පේනවා නේද? කියලා නමුත් ප්‍රතිබිම්බ අනන්ත සංඛ්‍යාවක් පෑදේ. ආ ප්‍රතිබිම්බ අනන්ත සංඛ්‍යාවක් ඕක වැදගත් කරුණක්. ප්‍රතිබිම්බ අනන්ත සංඛ්‍යාවක් සෑදෙන. හරිද? ගියා ගන්න තනි ඉක්මනට. හරි නේද? හරි. එතකොට බලමු අපි දැන් බහු ප්‍රතිබිම්බ යදා ගන්න අවස්ථාව. ඔයගේ බහු ප්‍රතිබිම්බ දා ගන්න අවස්ථාව මම ඉස්සෙල්ලා කිව්වා. එළවලු පළතුරු වගේ වෙළඳසැල් වල වැඩියෙන් එළවලු පළතුරු ප්‍රමාණයක් තියෙනවා පෙන්වන්න ඔහම කණ්ණාඩි හයි කරන. එතකොට මොකද වෙන්නේ? ඒ දර්පණ වලින් පරාවර්තනය වෙලා ප්‍රතිබිම්බ එකකට වඩා වැඩි ප්‍රමාණයක් පේනවා. ඒක අපිට එළවලු පළතුරු ගොඩාක් තියෙනවා කියලා පේනවා. ඊළඟට හෝටල් වල ආහාර ප්‍රමාණයක් වැඩි ආහාර ප්‍රමාණයක් පේනවා. කෑම ජාතියේ ෂෝකේස් එකේ කණ්ණාඩි ගහලා තියෙනවා. අපිට ඈතට පේනවා ෆ්‍රයිඩ් රයිස් මහා ගොඩක් තියෙනවා වගේ. හරිද? අර චිකන් ඩෙවල් දාපුව ගොඩාක් ප්ලේට් තියෙනවා වගේ පේනවා. හරිද? එහෙම එහෙම යාල බොරුවක් ඒක කරලා තියෙන්නේ. වැඩිපුර තියෙනවා කියලා පෙන්නනවා. ඊළඟට රස කැවිලි අලවිසල් ඒ බෝන්දි අනම්මනම් තියෙන මුරුක් එහෙම විකුණන දැන් තියෙන්නේ හතරගම තියෙන්නේ ආන්න ඒ වගේ දැන්වල එයාලා කණ්ණාඩි හයි කරලා තියෙනවා. එතකොට ඈතින්නම් බලන කෙනාට පේන්නේ මෙතන මහා ලොකු බල මේ කැවි රස කැවිලි කඩයක් කියලා තමයි හිතෙන්නේ. ස්වර්ණාභරණ වෙන තැන් රත්තරන් බඩු විකුණන තැන්වල ඒ වගේම ඔය හතරගම වල තියෙන අර මාල වලලු එක එක මණි බඩු කියලා කියන්නේ ආන් එයා විකුණන තැන්වල බලන්නකො කණ්ණාඩි ගහලා තියෙනවා ගොඩක්. ඒ කණ්ණාඩි වලින් මොකද වෙන්නේ? ගොඩක් පරාවර්තනය වෙලා ප්‍රතිබිම්බ මහා ගොඩක් පේනවා එකපාරට. එතකොට ගන්න කෙනාට යන පිටින් දකින්න කෙනාට ඉන්නේ මහා ගොඩක් බඩු තියනවා. ඊළඟට ඔයාලා දන්නවනේ අර බහුරූපේක්ෂය මතකද? බහුරූපේක්ෂය. අර ත්‍රිකෝණය වගේ හදලා මේ බලන්නේ අපි කරකෝල. බහුරූපේක්ෂයේ එක වස්තුවක ප්‍රතිබිම්බ ගොඩාක් හදලා අපිට රටාවක් හදලා පෙන්නනවා. අන්න බහුරූපේක්ෂය. බහුරූපේක්ෂයේ මගේ විවිධ රට ඇති වෙන්නේ බහු ප්‍රතිබිම්බ නිසා. හරිද? ඒක ගියා ගමු නයි පොඩ්ඩක් අපි. බහු ප්‍රතිබිම්බ වල ප්‍රයෝජන තමයි මාතෘකාව. ඉක්මනට ලියා ගන්න. හරි. අපි දැන් බලමු එහෙනම් තල දර්පණ භාවිත කරන අවස්ථාව. මේ වගේ කණ්ණාඩි ගෑවේ තල දර්පණ භාවිත කරන අවස්ථාව. හොඳටම භාවිත කරන අවස්ථාව තමයි ගෙදර මුණ බලන කණ්ණාඩිය. හරි? මුණ බලන කණ්ණාඩිය ලෙස දාගන්නේ තල දර්පණ. අර අන්විෂ කදාමතර වල දැකගෙන අර අන්විෂ යට මම පෙන්නා මතකද? අන්විෂ පෙන්වන්නේ අන්විෂ යට තියෙන වීදුරු දර්පණයක්. අන්න ඒ අන්විෂ කදාමතරට මේ ආලෝකය යොමු කරන දර්පණය. ඒකේ එක පැත්තක තියෙන්නේ තර දර්පණයක්. ඊළඟට හෝටල් වල ආරක්ෂක උපක්‍රමයක් විදිහට තියෙනවා. ඉස්තර තිබුණේ දැන් නම් නැහැ. ඉස්තර තිබ්බා දැන් CCTV කැමරා තියෙනවානේ. ඉස්තර ඔය හෝටල් වල තැන් තැන් වල කණ්ණාඩි හයි කරලා තියෙනවා. මිනිස්සු හිතන්නේ ඒ නෑට මූණ බලන්න කියලා. මූණ බලන්න නෙමෙයි. මේ හැම කණ්ණාඩියම හරලා තියෙන්නේ මුදලාලි පැත්තට.
මුදලාලි රටට CCTV කැමරාවක කණ්ණාඩි දිහා බලනවා ඉන්නකම. එතකොට පේනවා වනිත් ගෙඩියක් වඩයක් හොරෙන් සාක්කුවේ දාගත්තොත් පේනවා මුදලාලිට. එතකොට සමහර හෝටල් වල ඉස්සරහා දැන් නෑ කරන්නේ නෑ. දැන් CCTV කැමරා තියෙනවා. ඊළඟට මැජික් සම්දර්ශන වලටත් මේ කණ්ණාඩි යොදා ගන්න අවස්ථාව තියෙනවා. ඔය සමහර කානිවල් වල හරි පන්සල් වල එහෙම තියෙන එක එක මේ මේ පොඩි පොඩි උත්තර කියන දේ එක එක සල් පිල් වගේ ආන් මේ අවස්ථාවල හදනවා නේ අර භූත මන්දිර භූත කොටුවේ වගේ හදන අවස්ථාව තව තියෙනවා මොකද්ද හදලා තියෙනවා මේ ඒ වාස්තේ තියෙනවා ඔළුව විතරයි කඳ නැහැ කතා කරනවා ඔළුව ගිරිය විතර මෙහෙම කතා කරනවා ඒ වගේ මැජික් සම්දර්ශන තියෙනවා ආන් ඒ වටේ මැජික් සම්දර්ශන වලට තල දර්පණ යොදා ගන්නවා හරි ඊළඟට බහුරූපේක්ෂය හදලා තල දර්පණ යොදා ගන්නවා ඊළඟට පරික්ෂය දන්නවද පෙරිස්කෝප් අර අපි අර හදන්නේ අර පොළොව යට ඉඳන් ඉහළ දින දේවල් නිරීක්ෂණය කරන්න කියලා එකක් හදන්නේ මෙහෙම අපි මතකද මේ මෙහෙම මේ පැත්තෙන් බැලුවම උඩ මට්ටමේ තියෙනවා පේනවා අර බාංකරේ ඉඳන් උඩ තියෙන ඒවා බලන්නේ එතකොට සබ්මැරින් එකේ ඉඳන් උඩ සිදුවන දේවල් බලන්න මේ මෙහෙම එකක් දානවා මතකද මේක පොඩි කාලේ හැදුවා නේද මේක කියන්නේ පරීක්ෂය කියලා පරීක්ෂය පෙරිස්කෝප් පරීක්ෂය කියන උපකරණය මේකෙන් බලන්න පුළුවන් පොළොව යට කියන්නේ පහළ මට්ටමක ඉඳන් උඩ වෙන දේවල් බලන්න පුළුවන් දැන් අපි හිතමුකෝ යුද්ධයක් තියෙනවා බංකරේ ඉඳන් උඩ තියෙන උඩ මොකද ඉන්නේ කියලා බලන්න ඕන ඔළුව දැම්මොත් ඉවරයි ඔළුව කුඩු වෙනවා වැඩි දියලා හරිද ඒක හොඳ වෙලට මේක මේක උත්තර දාලා මෙහෙම බලන්න මොකද වෙන්නේ වැඩි තිබ්බත් ඒකනේ වැඩි උඩ කැරෙන්නේ ඊළඟට ඔයාලා දැකලා තියෙනවද වාහනේ ඇතුලේ තියෙනවා කණ්ණාඩියක් වාහනේ සයිඩ් එක දෙපැත්තේ සයිඩ් කණ්ණාඩි නෙමෙයි වාහනේ ඩ්‍රයිවිං සීට් එකේ උඩින් තියෙනවා කණ්ණාඩියක් ඒ කණ්ණාඩියෙන් බලාගෙන තමයි ඩ්‍රයිවර් පිටිපස්සෙන් එක්ක කතා කරන්නේ පිටිපස්සෙන් යාත් එක්ක කතා කරනකොට අද්දාලේ කණ්ණාඩි දිහා බලලා තමයි කතා කරන්නේ මෙහෙම හැරිලා බලන්නේ ආන්ගේ ඒ වාහනේ ඇතුලේ තියෙන කණ්ණාඩියක් තල දර්පණයක් හරිද ඊළඟට ඔය බහුරූපේක්ෂයෙන් එන රට ඒවා අරගෙන තියෙනවා මොනවාද ඔය ඇඳුම් මෝස්තර වලට බිම ටයිල් ටයිල් වල මෝස්තර වලට හරිද ආන් ඒ වගේ දේවල් වලට ඒක අරගෙන තියෙනවා හරි එතකොට බලන්න ඔයාලට ඒක ලියා ගන්න දීලාද තියෙන ෂූට් එකේ දීලා තියෙන්නේ තල දර්පණ භාවිත කරන අවස්ථාව ටික මම දීලාද තියෙන ලියා ගන්න ඕනේද ලියා ගන්න ඕනේ සර් ලියා ගන්න ඕනේ හරි අපි ඉක්මනට ඒක ලියා ගමු යන්න අන්තිම නිකන් ලියාගත්තද? එහෙමනම් ඔන්න දැන් අද අපි ඉගෙන ගත්තා තල දර්පණ අපි ආලෝක පරාවර්තනය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. ආලෝක පරාවර්තනය ගැන ඉගෙන ගත්තට පස්සේ ඊළඟට ඉගෙන ගත්ත තල දර්පණ කියන්නේ මොනවද කියලා. තල දර්පණයෙන් සෑදෙන ප්‍රතිබිම්බ ලක්ෂණ ටික අපි පරීක්ෂණ කරලාම බැලුවා. ඊළඟට තල දර්පණ දෙකක් ආනතෝ තියලා ආනත දර්පණ වගේ සෑදෙන ප්‍රතිබිම්බල ස්වභාවය අපි අද සාකච්ඡා කරා. ඊළඟට ආනත දර්පණ මගින් සෑදෙන බහු ප්‍රතිබිම්බ භාවිතර ගන්න අවස්ථා මොනවද කියලා අපි කතා කරා ඉගෙන ගත්ත ලියා ගත්තා ඊට පස්සේ තල දර්පණ වල භාවිතයන් ටික අද අපි කතා කරා දැන් එතකොට මේ පාඩමේ තව අන්තිම චුට්ටක් ඉතුරු ඒ මොනවද ආයි දින අපිට වක්‍ර දර්පණ උත්තර දර්පණ සහ අවතර දර්පණ ඒකත් ප්‍රැක්ටිකල් තියෙනවා ප්‍රැක්ටිකල් පහක් විතර වගේ තියෙනවා ඒක ප්‍රැක්ටිකල් සූදානම් වෙලා ඉන්නේ මම මෙතන සූදානම් කරලා තිබ්බට කාලයේ පොඩි ගැටලුවක් තියෙනවා මොකද 7යි වෙලාව මන්ද නමේ අතර පන්ති පටන් ගන්නවා ඒ නිසා ඔයාලගේ පන්තිය මේ ප්‍රැක්ටිකල් ටික සම්පූර්ණ කරලා පාඩම ඉවර කිරීම කරනවා ලබන සිකුරාදා අදවස්ත පාන එහෙනම් අපි අදට පන්තිය නතර කරනවා ඔක්කොටම ආයුබෝවන් සර් ආයුබෝවන්